අස්වැසුම දැන් නැවත වටේකින් කරලියට ඇවිල්ලා තියෙනවා දැන් මිනිස්සුන්ව පුළුවන් තරම් රස්තියාදු කරලා පුළුවන් තරම් මිනිස්සුන්ව පල්ලෙහාට දාලා මේ සොච්චන් මුදල දෙන්න මිනිස්සු 10 15 වතාවක් බැංකු වලට ගෙන්නලා දැන් ඊයේත් කිව්වා බැංකු නිවාඩු දවසෙත් බැංකු ඇරලා තියෙනවා කියලා හැබැයි බැංකු අහලා නැවත වටේකින් මිනිස්සු රස්තියාදු කරලා දැන් එහෙම තියෙන තැනක ඔවුන්ම නැවත වටේකින් කියනවා ඔවුන් ලෑස්තිලු නැවතත් අභියාචනා කරනවා අපි අහනවා මොකද්ද මේ විහිළුව දැන් අභියාචනා කීපාරක්ද දැන් කැඳවන්න හදන දැන් මේ මොකද්ද මේ කරන්නේ ඒතර පැහැදිලිව අපි කියනවා මේ වගේ ආකාරයෙන් හරියට තීන්දුවක් තීරණයක් ගන්න බැරි මිනිස්සු නම් මේ අපිව පාලනය කරන්නේ දරිද්‍රතාවයේ මැනගන්න බැරි නම් ඇත්තටම සමාජයේ අසාධාරණයට ලක්වෙච්ච සමාජයේ පීඩාවට ලක්වෙච්ච දුප්පතාව හොයාගන්නවත් ක්‍රමවේදයක් නැත්නම් අපි කියනවා කරුණාකරලා බැහැලා යන්න තව දුරටත් මේ රට මේ ආකාරයට ප්‍රපාතයට ඇදලා දාන්න එපා වහම් මැතිවරණයක ඇඳවන්න. ඒතොර එහෙම තියෙන තැනක තමයි දැන් අන්න අපි කියපු කාරණාව ඔප්පු වෙලා තියෙනවා. අපි පැහැදිලිව කිව්වා මේ රටේ බාල බෙහෙත් ගෙනාවා කියලා. අන්න දැන් ප්‍රසිද්ධිය පිළිගත්තා බාල බෙහෙත් ගෙනාවා කියලා. ප්‍රසිද්ධිය පිළිගත්තා බාල කාච ගෙනාවා කියලා. දැන් අපි අහනවා දැන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් බාල බෙහෙත් නැහැ කියපු කොලිටඩු බෙහෙත් තමයි තියෙන්නේ කියපු සිංගප්පූරුවෙන් පවා ඔලුව කැක්කුමට බෙහෙත් ගන්න ඒ අධිමාන්නේ සහිත සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් අපි අහනවා දැන් පිළිගන්නවද? දැන් ඔබේ නිලධාරියා කියනවා දැන් බාල බෙහෙත් තියෙනවලු. ඒතොර දැන් අපි අහනවා ඒ බාල බෙහෙත් හරහා අසාධාරණයට ලක් වෙච්ච ලාංකික පුරවැසියන්ට ඔබගේ උත්තරේ මොකද්ද? දැන් ඔවුන්ට වන්දි දෙනවද? ඇහැක් අහිමි වෙච්ච පුද්ගලයෙක්ට අපි අහනවා වන්දියක් නියම කරන්න පුළුවන්ද? ඇහැක් අහිමි වෙච්ච පුද්ගලයෙක්ගේ වන්දිය ඔබ කොහොමද නියම කරන්නේ? ඒතොර එහෙම තියෙන තැනක අන්ත අසරණ තත්වයට මේ රෝගීන් පත් කරලා රටේ ජනතාව පීඩාවට පත් කරලා අනීතික ලෙස බෙහෙත් ආනයනය කරලා ඒ බෙහෙත් හරහා දැන් මහා ප්‍රජාවක් අපහසුතාවයට පත්වෙච්ච තැනක පුද්ගලික රෝහල් වලට මිනිස්සු බලහත්කාරයෙන් දක්කලා දැන් මේ ව්‍යාපාරයේ ශක්තිමත් කරපු මේ සියලු අයට අපි කියනවා දැන් මේකේ වගකීම ගන්නෙ කවුද? ඒතොර එහෙම තියෙන තැනක තමයි පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් එන්න අපි කියනවා ඒක විශ්වාස භංගයක් නෙමෙයි. ඒක විශ්වාසයේ තහවුරු කිරීමේ යෝජනාව. මොකද ඕකේ ඉන්න මිනිස්සු ඕන එකකට අත උස්සනවා. ඒතොර ඒගොල්ලෝ අත උස්සන ඉස්තිල්ල හැටියට ඒක කෙහෙලියගේ ඇමතිකම ගැන කිසිම ප්‍රශ්නයක් එයාට නැහැ. ඒතොර ඒ බව දැනද නොදැනද අපි දන්නේ නැහැ විපක්ෂයේ කට්ටියේ යෝජනාව ගෙනාවේ. අපි පැහැදිලිව කියනවා මේ විශ්වාස භංගයේ හරහා විශ්වාසය තහවුරු කරගත්තා කියලා කෙහෙලිය අමාත්‍යවරයාගේ සලුපිලි නැවත වරක් ඔහුට ඇඳගන්න බෑ. සලුපිලි දැන් ගැලවිලා ඉවරයි. අපි පැහැදිලිව කියනවා දැන් ඔබේ නිලධාරියා පිළිගත්තා නම් බාල බෙහෙත් කියලා අපි කියන විශ්වාස භංගයක් කෙනකන් ඉන්නේ නැතුව මහත්යෙක් වගේ ගෞරවාන්විතව පිළි අරගෙන බහැලා යන්න. එහෙම බහැලා යන්න. එහෙම බහැලා යන්න කියන පණිවිඩයත් අපි දෙනවා ඒ අමාත්‍යවරයාට. එහෙම දෙන ගමන් අපි නැවත වටේකින් ජනතාවට කියනවා මේ ක්‍රියාත්මක වෙන මේ ආගම්වාදී ජාතිවාදී කුමන්ත්‍රණයට හසු වෙන්න එපා. ඒ හරහා ඔබව බේරගන්න එන්න ඉන්න ඒ පැටවුන්ට හෝ වැඩිහිටියන්ට හෝ අහු වෙන්න එපා. අපි ලෑස්ති මේ රටට ජාතික ප්‍රතිපත්තියක් සහිත නියම නායකත්වයක් සහිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ඒ වටා සිකිළු ගෞරවාන්විත පුරවැසියන් එකතු වේවි. ඒ හරහා අපි මේ රට නැවත ගොඩනගමු කියන ආරාධනාව කරමින් අපේ මාධ්‍ය නිවේදනය අවසන් කරනවා. ඉතාමත්ම ස්තුතියි. එතකොට දැන් ලෝකයේ තියෙන ජාත්‍යන්තර පිළිගත් රටවල් පිළිගන්න ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය අඩපණ වෙලා තියෙන එක බාල බෙහෙත් තියෙනවා. එතකොට එහි මට්ටමකට මේ ලංකාව පත්තේ තරක් නෙවෙයි. එතකොට මේ වර්තමාන පාලනයේ මොකද මේ අමාත්‍යරයව වෝන්නේ මේ පත්තේ? එතකොට ඔබතුම අමීගෙනුනේ. ඔව් පැහැදිලිව දැන් අපිට කියන්න තියෙන කාරණාව තමයි ලංකාවේ සෞඛ්‍ය සම්බන්ධයෙන් දැන් ලෝකය දැනුවත් කියන එක එක පැත්තකින් තහවුරු වෙනවා. අනිත් පැත්තෙන් තහවුරු වෙනවා ලංකාවේ රාජ්‍යයට බලපෑම් කිරීමේ හැකියාව දැන් ඕනම රටකට තියෙනවා කියලා. මොකද ඊට පෙර රටේ තිබුණා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව. අපි ඒකයි මේක නැවත නැවතත් කියන්නේ මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යලි ස්ථාපිත කිරීම පමණයි මේකට උත්තරේ. එහෙම නැතුව ඇමති මාරු කිරීමෙන් පමණක් මේක හරියන්නේ නැහැ. මේ සියල්ලට වගකිව යුත්තේ දේශපාලන අධිකාරී යටතට සෞඛ්‍ය අංශය අත්පත් කර ගැනීම. ඒක සිද්ධ කරේ අර බදුල්ල පැත්තේ ඉඳලා ආපු නින්ද යන අමාත්‍යවරයා. ඒතර ඔහුගේ පාලන කාලය තමයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අහෝසි වෙලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා බල රහිත වෙලා ඇමති ලේකම්ට බලය ගියේ. අන්නේ ඇමති ලේකම්ට බලය ගිය තැන ඉඳගෙන තමයි මේ මාෆියාව සිද්ධ වුණේ. හරහා තමයි මේ කුප්‍රකට සමාගම් හරහා අධික කොමිස් මුදල් මත මේක ව්‍යාපාරයක් බවට පත් වුණේ. කලින් මේක සේවාවක්. සෞඛ්‍ය කියන්නේ සේවාවක්. දැන් සෞඛ්‍ය සේවාව සෞඛ්‍ය ව්‍යාපාරයක් බවට පත් වීමේ අනතුර තමයි දැන් අපි භුක්ති විඳින්නේ. අපි පැහැදිලිව කියනවා නැවත වටයකින් මේක ඇමතිවරු මාරු කරලා හරි එහෙමත් නැත්නම් කමිටු හදලා හරි මේක විසඳන්න බෑ. පැහැදිලිවම අපි කියනවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රතිස්ථාපනය කරන්න සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාට බලය දෙන්න. එහෙම දෙන්නේ නැතුව මේ ප්‍රශ්නෙට කවදාකවත් උත්තරයක් ලැබෙන්නේ නැහැ. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.